අද මම ඉන්නේ තායිලන්තයේ පුකෙට් කියන නගරේ ආපෝ මැරිනා එකේ. මේ ආපෝ මැරිනා එක පෙන්වන්න හේතුව තමයි මම කරන රැකියාව හැටියට මම අපි හැමදාම කරන්නේ සුවස් කැනල් එකේ ඉඳන් ඇවිල්ලා ඊට පස්සේ මාලදිවයිනට එනවා. මාලදිවයිනේ ඇවිල්ලා පොඩ්ඩක් ඒ ඇටෝල්ස් වල එමු නැත්නම් ඒ හොටෙල්ස් ඇතුළත වටේට පොඩ්ඩක් ගිහලා ඒ සංචාරය කරලා ඊට පස්සේ ලංකාව පාස් කරගෙන ඊට පස්සේ අපි ආයෙත් යනවා මැලේසියාවට. මැලේසියාවේ ලංකාවේ එමු නැත්නම් අපි ඊට පස්සේ යනවා තායිලන්තෙට එමු නැත්නම් ඉන්දුනීෂියාවට. කරන විදිය සහ ඒක ආරක්ෂා කරන විදිය තියෙන රජයටත් ලංකාවේ මිනිස්සු වෙන අපිටත් ඒ වැසියන්ටත් තමයි ඒකේ දේ තියෙන්නේ. ග්‍රෑන්ඩ් මැරිනා එක ඔයගලන්ට පේන ඇත ඔක්කොම යෝට්ස් නවත්තලා තියෙනවා. දැන් නම් මේ ලෝ ටයිඩ් තියෙන්නේ වතුර උංගක් බැහැලා. තව පැය 4කින් විතර මේ ඔක්කොම වතුර ආයෙත් එනවා. හයි ටයිඩ් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ග්‍රෑන්ඩ් මැරිනා එක මීටර එකමාරක් දෙකක් විතර උඩට එනවා වතුර ලෙවල් එක. ඉතින් අපි යමු ඇතුළට. මම පෙන්වන්නම් ග්‍රෑන්ඩ් මැරිනා එක. මේ දේම තිනවා සාමාන්‍යයෙන් එක සාමාන්‍ය දෙයක් තායිලන්තේ නම් මේ මේ දර්ශනය හැම තැනම ඒගොල්ලන්ගේ තායිලන්තේ බුදු බුදු පිළිමයක් සහ මේ වැඳුම් පිදුම් කරන්න තැනක් අනිවාර්යයෙන් මේගොල්ලෝ හදලා තමයි තින්නේ. ඉතින් ඒක ආපෝ එකෙත් තියෙනවා. වයිසකාය ඉන්නේ ඒ වගේම ඒ අයට ඇවිදින්න කරන්න බැරි හින්දා බිලියනස්ලා ඒගොල්ලෝ ඒකෙන් හින්දා අනිවාර්යයෙන්ම ෂටල් සර්විස් එකක් ඇතුලේ තියෙන්නම ඕනේ. එහෙම වුණාන් පස්සේ ලේසි. ඒක තමයි අද කාලේ තියෙන යොට් ක්ලබ්ස් වල එක එක රික්වයර්මන්ට් එකක් තමයි ඒක. ඉතින් මේකේ නම ඇවිල්ලා ඔන් ඩෙක්. ඉතින්
උඟාක් බිස්නස් තියෙන තැනක් තමයි මේක. මේගොල්ලෝ මෙතනට අනිවාර්යම හවසට ඈත පේන යොට්සොල ඉන්න හැම ක්‍රූ එකෙම හැම කට්ටියම එන තැනක් තමයි මේක. ඉතින් හැපි අවර්ස් උඟාක් ඩීල්ස් යන තැනක්. ඉතින් මොකද ඒගොල්ලන්ට ඒ තරමට බිස්නස්. ඉතින් ලංකාවෙත් යොට් ක්ලබ් එකක් හැදුවොත් අනිවාර්යයෙන්ම මේ වගේ පබ් එකක් දාන්න, එහෙම නැත්නම් බාර් එකක් දාන්න අමතක කරන්න එපා. මේක අනිවාර්යයෙන්ම තියෙන ඕනේ දෙයක්. මේ තමයි ග්‍රෑන්ඩ් මැරීනා එක. ඉතින් මේකේ කොටස් වලට බෙදලා තියෙන්නේ, ABCD EF වගේ කාණ්ඩ වලට බෙදලා තියෙන්නේ. හේතුව තමයි ඇතුළට එනකොට බ්‍රේක් වෝඩ් එක පාස් කරගෙන එනකොට නැවේ සයිස් වලට ලේසි වෙන විදියට. ඉතින් මේ හරිනම් තියෙන්නේ මීටර 5, මීටර 10 වගේ දිග ඒවා. ඒ වගේ පොඩි පොඩි කාණ්ඩ වලට මීටර 20, මීටර 30 ඒ වගේ සයිසස් වලට බෙදලා තියෙන්නේ. එහෙම වුණාම පස්සේ ලේසි මැනුවරබිලිටි එක ලේසි, ඒ වගේම ඒ ප්‍රයිසස් වෙන් කරන්න ලේසි. ඉතින් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක් තමයි මේ වගේ කාණ්ඩ වලට වෙන් කරන එක. යොට් ක්ලබ් එක කර නැත්නම් අපිට බෑ. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ නම් තියෙන කොළඹ හබරක තියෙන ලොකු දිග ඩොක් එකක්. ඉතින් ඒ වගේ ලොකු දිග ඩොක් නෙමෙයි තියෙන්නේ යොට් ක්ලබ් එකක පොඩි පොඩි විදියට තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් මේ තමයි ආපු ග්‍රෑන්ඩ් මැරීනා එකේ යොට් ක්ලබ් එකේ වෙන් කරලා තියෙන විදිය. හයිටයිඩ් ලෝටයිඩ් එහෙම නැත්නම් වඩදිය බාධිය කියන ඒ දේ සාමාන්‍යයෙන් දැන් නම් වතුර නෑ. දැන් තියෙන කකුල දැන් තියෙන ලෝටයිඩ් මේ ඔයගලන්ට ඈත පේන ඇති වතුර හිඳිලා තියෙන. නමුත් තව පැය දෙකකින් විතර මේ වතුර කාණ්ඩේ උඩට එන වතුර ඔක්කොම ටික උඩට ඇවිල්ලා ඒ ඒරියා එක ඩ්‍රයි ඒරියා එක ඔක්කොම පිරෙනවා. ඒ වතුර එනකොට ඇතුළට මේ ඩොක් එක උඩට එනවා. එහෙම තමයි, ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. කියන්නේ වතුරත් උඩට එනවා, මේ පාවෙන බෝට්ටු සනව හැම එකම උඩටන ඒ එකම ඊට සාපේක්ෂව මේ ඩොක් එකත් ෆ්ලෝට් වෙනවා. ඒ විදිහට තමයි හදලා තින්නේ. මේකට වැඩි ගාණක් කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ අර ෆික්ස්ඩ් ඩොක් එකක් හදනවට වඩා මේ ෆ්ලෝටින් ඩොක් එකක් හදනකොට ගාණ අඩුයි. ඉතින් ඒකට උදාහරණේ තමයි මේ තින්න බානක ජොගලන්න පේන ඇති සිපි. ඉතින් මේ හේතුව හයිටයිඩ් ආවට පස්සේ මේ ඩොක් එක උඩට එනවා. එතකොට මේ ඔක්කොම පිරෙනවා වතුර. මේ වතුර පිරලා ඒ වතුර පිරුණාට පස්සේ මේ ආපු දේ මේවා තමයි මේ තියෙන්නේ. ෂෙල්ස් එහෙම තමයි මේ තියෙන්නේ. ඉතින් ආයිත් මේක පල්ලයට යනවා. දැන් ඉන්නේ ලෝටයිට් හින්ද තමයි මේක අපිට පේන්නේ. නැත්තම් වතුර පිරුණාට පස්සේ මේක උඩට එනවා. ඉතින් ඒ වගේ ෆ්ලෝටින් ඩොක් එකක් අපිට හදන්න පුළුවන් ලංකාවේ හදද්දී. මොකද හේතුව එහෙම වුණොත් අපිට ලොකු වීදමක් කියන්නේ නැහැ. ඒ කියන්නේ ෆික්ස් ඩොක් එකක් හදනවට වඩා අඩු ප්‍රමාණයක් තමයි යන්නේ. නමුත් මේකත් ගාණ වැඩි දෙයක්. නමුත් ෆික්ස් ඩොක් එකකට වඩා අනිවාර්යයෙන්ම ගාණ අඩුයි. විදියක් නැහැ ප්‍රෙෂර්
කරගන්න විදියක් මම කරන්නේ නැහැ. ඒ හින්දා තමයි සප්ලයි එකක් දෙන්නේ. මේ රටින් නැවට සප්ලයි එකක් දෙන්න. ඉතින් ඒ වගේ මේ තියෙනවා. ජොබ් ක්ලබ් එක ගත්ත එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි මෙහි. ඊට අමතරව ෆ්‍රෙෂ් වෝඩර් වලට අමතරව මේ තියෙන ඒගොල්ල ෆ්‍රෙෂ් වෝඩර් අමතරව අනිවාර්යෙන් ඉලෙක්ට්‍රිසිටි පවර් දෙන්නත් ඕනේ. මොකද इंजिन ऑफ करना यूल आए करा आवड पास इंजिन्स ऑफ करना इट पास करें पिट राटीन तम ईके आपू राटीन तम इलेक्ट्रिसिटी का गाने मे तीन इवागे मे मेला मे आप ग्रैंड मैरिना की इलेक्ट्रिसिटी का तम मे मे सेलिंग बोट गाने हम हम योटे का ये करना थिंग अभी सेम दिन बेरूना कि प्रश्न उन्ना सामान्य योटे के दिन जनरेटर ये ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් නමුත් ඉතින් ලේසි ජොට් එක යට ලේසි අනිත් රටේ ආයතන හොඳයි ඒ වගේ දෙනවා නම් මොකද හේතුව ඒකත් ඉන්කම් එකක් තමයි අපිට වැඩි මුදලකට අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන් විකුණන්න පුළුවන් වතුර සහ ඉලෙක්ට්‍රිසිටි කියන දෙක විකුණන්න පුළුවන් ඊට අමතරව දෙයක් තමයි මේ ඇවිල්ලා ඉන්ටර්නෙට් පැනල්ස් උංග සාමාන්‍ය මේ මැරිනා එකේ නම් Wi-Fi කනෙක්ෂන් එකක් තමයි මේ මේන යොට්ස් වලට දෙන්නේ ඊට අමතරව අපිට පුළුවන් කේබල් එක උනත් प्लग कर लवट इंटरनेट कनेक्शन सामान्य नव्वल उदाहरण बड़पाटो नव्वल इंटरनेट कनेक्शन नमूद फ्री ने मंदा नव्वल विकल्ला नमुक जोटोल फ्री देना पास बलापुर आवड़ पास मतुर इलेक्ट्रिसिटी सह इंटरनेट की විකුණන්න පුළුවන් යොට් එකේ ආයත ඉතින් ඒක හොඳ දෙයක් අමතක කරන්න පුළුවන් ලංකාවේ එක හදනවා නම් අනිවාර්යයෙන්ම මේ වතුර වලට අමතර ඉලෙක්ට්‍රිසිටි සහ ඉන්ටර්නෙට් කියන දේ අමතක කරන්න එපා අපිට ඇඩ් කරන්න වෙනවා යොට් මැරිනා එකට මොකද හේතුව ඒක වන් ඔෆ් ද රික්වයර්මන්ට් තමයි යොට් එකේ ක්‍රූ එකට विदेश विनिमय लंका अनिवार्य सामान्य योटेक पेंट कर सिस्टम एक वेना सामान वेन याकड़ नवर्ट वाडा एक बाल कैरियर्स कार्गो कैरियर्स वगे देवल वाडा योटेक वेना हाथ पल सिम वेना सामान्य अभी तक याकड़ नवर्ड ना तीन याकड़ मालगढ़ टिकट चिप करा पे प्राइम एक गया हुआ इट पास टॉप कोड करा नमूत योट वाले मन में योट वाले तीन बेस कोड्स प्राइमर्स वेनम वेनम लेयर्स एवं थिंक ये सामान्य दवा सतरक पहाक भीतर प्रोसीडिय का तीन योटे का फॉलो करना हेतु योटे क्या टोय से बड़ो कवे टोय थिंक लक्षण शाइन तीन नोने थिंक एवा कर सल विधा सल ओने आप सामान्य पुटी पैर कर विधमा नमू पीलियन के योटे का गण के सल तीन के पुटी पैर तीन गण थिंग इच्छर लुक एक आप लुक धन एक नगे टीम अतम आपना सर्विस අපිට පුළුවන් මේ දේ කරන්න අපේ ලංකාවේ ඉන්න හොඳ වැඩෝ අපේ ලංකාවේ ඩොක් යාඩ් එකේ ඉන්න තරම් වැඩකරුවෝ මන්න සාමාන්‍ය ලෝක ඇනිත් ඇඟ වල දැකලා නැහැ නමුත් අපේ අයිට තියෙන්නේ මේ නිවැරදි දැක්ම සහ මේ අයිඩියාස් ඒ වගේම කවුරුත් නැහැ ඒ කියන්නේ මේ ලෝකයේ අනිත් දේවල් ඒගොල්ලන්ට පෙන්වන්න ඉතින් ඒ දේ තමයි මට පුළුවන් විදිහට මම මේ කරන්නේ මේ මන් දකින ලෝකයේ අනිත් රටවල් වල විදේශ විනිමය කියන දේ ගේන විදිය තමයි ඒ රටවල් වලට තායිලන්තේ කියන රටට එගොල්ල සංචාරක කර්මාන්තය කියලා ඒගොල්ලන්ගේ ගෑනු විතරක් පෙන්නලා මනතල ඒඩි පොලිස් විතරක් පෙන්නලා ඒ විතරක් නෙමෙයි එමණත් ඒගොල්ලන්ගේ තියෙන රටේ තියෙන ස්ථාන පෙන්නන එක විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ සංචාරක කර්මාන්තය කියන්නේ
ඊට වඩා දේවල් ඇඩ් කරන්න පුළුවන් මේ යොටින් කියන දේ තේ වගේම තමයි අපේ ලංකාවට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් දෙයක් අපේ ලංකාව පාස් කරගෙන තමයි මේ යොට්ස් ඔක්කොම එන්නේ ලංකාව පාස් කරගෙන ඉන්දිර මුලින්ම මාලදිවිරෙන් යනවා මාලදිවිරෙන් ගිහලා ලංකාව පාස් කරගෙන තමයි එන්නේ නමුත් ලංකාවට කවුරු හරි එනවා නම් එන්නේ දවසක දෙකකට පොඩි රෙස්ට් එකකට එහෙම නැත්තම් රෙස්ට් එකක් අරගෙන යන ක්‍රූ එකේ රෙස්ට් එකක් ගන්න එහෙම නැත්තම් කැම මදි වුණොත් කැම ටිකක් ගන්න එහෙම නැත්තම් ආයුධ සහ සිකියුරිටි ඉන්නවා නම් ඒගොල්ලන්ව ලංකාවෙන් නිදහස් කරලා යවන්න එහෙම නැත්තම් නැවට තෙල් ගහන්න ඒ වගේ දේවල් වලට තමයි ලංකාවට එන්නේ නමුත් අපිට පුළුවන් ඕනස්ලව ලංකාවට ගන්න ආයුජිකයන්ව ලංකාවට ගන්න අන්න එක තමයි මම උගලන්ට ලංකාවේ මිනිසුන්ට සහ ඒ ආදාර බලධාරීන්ට හැමතිස්සම මම කියන්නේ මේ දේ අපිට කරන්න පුළුවන් ලංකාවට කරන්න පුළුවන් මේ දේ ඒ දේ තමයි මම මේ උගලන්ට පෙන්වන්නේ ඉතින් මේ තින් ආපු මැරිනාගේ කොහොමද ඒගොල්ලෝ යොට්ස් ගෙන්නලා ගෙන්නනවා විතරක් නෙමෙයි ආපු යොට්ස් කොහොමද ඒගොල්ලෝ තවත් ඒගොල්ලන්ගෙන් සල්ලි හම්බ කරන්නේ එතකොට මේ යොට් එකක් මේගොල්ලෝ රැට නවත්තලා ඉන්නවටත් සල්ලි ගෙවන්න ඕනේ ඒ වගේම මේ රෙපයාසුත් ඒගොල්ලෝ කරගන්නවා ඉතින් අපිටත් පුළුවන් ලංකාවටත් බැරි කමක් නැහැ ලංකාවට අනිවාර්යම පුළුවන් අපි කොහොම හරි කරමු ලංකාව දිනු වෙන්න ඕනේ ඒක අනිවාර්යම විය යුතු දෙයක් ඉතින් ඒ පුළුවන් දෙයට ඒ දේ තමයි මම උගලන්ට පෙන්වන්නේ මේ වගේ යොට් ක්ලබ් එකක් ලංකාවට ඕනේ මොකද හේතුව හරි දුකයි ලංකාව පාස් කරලා ලංකාව පාස් කරලා නැව යනකොට මාලදිවයිනට එනවා ඊට පස්සේ ලංකාවට උනන් දවසකට දෙකකට ඇවිල්ලා පොඩි රිලැක්ස් ටයිම් එකක් අරගෙන ඊට පස්සේ ආයෙත් යනවා මෝල් කොයිද මැලේෂියා වලට එහෙම නැත්නම් තායිලන්තෙට ඉතින් එහෙම වුණාට පස්සේ හරි දුකයි මොකද ලංකාව කියන්නේ හරි ලස්සන රටක් අපේ රට වර්ල්ඩ් නම්බර් 1 ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එක වෙච්ච රට ඉතින් එහෙම තීදී ලංකාව පාස් කරලා යනකොට හරි දුකයි හේතුව හරි මොකද එහෙම වෙන්න ඕනේ නැහැ අපිට මොකද අපි ඒ වගේ සලකන්න ඕන කට්ටිය නෙමෙයි ලංකාවට ඇවිල්ලා ලංකාවේ ලස්සන බල්ල යන්න පුළුවන්. ඉතින් ලංකාවේ ට්‍රැවල් ඉන්ඩස්ට්‍රි එක කරන්න ඕන ආයට මේ වීඩියෝ එක දකි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව ට්‍රැවලින් කියන්නේ ෆ්ලයිට් එක පුරවගෙන එන හිටියෝ ටිකක් විතරක් නෙමෙයි. ඉන්වෙස්ටර්ස්ලා කියන්නේ බලන්න ඕනේ. ඉතින් ඉන්වෙස්ටර්ස්ලා කියනවා කියන්නේ යොට් ක්ලබ් එකක් වුණ පොද සාමාන්‍ය ලංකාවේ සපේ වෙන රටවල් වල සල්ලි තියෙන මිනිස්සු මොනවද ගන්න බෙන්ස් ගන්නවා. එහෙම නැත්නම් ෆෙරාරි ගන්න ඒ වගේ දේවල්. නමුත් බිලියනර්ස්ලා ගන්න යොට් ඉතින් ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් ලිවින් එක තමයි ඒක. ඉතින් ඉබ ගත්තට පස්සේ ඒගොල්ලන්ට ඕන හැමතැනම යන්න. ඉතින් ලංකාව පාස් කරලා යන්නේ නැතුව අපි බලමු. ලංකාවට ඒගොල්ලෝ ගෙන්න ගන්න. ඒගොල්ලෝ ගෙන්න ගන්නවා කියන්නේ හුඟක් සල්ලි ලංකාවට ලැබෙනවා. ඉතින් ෆ්ලයිට්ස් හිපියෝ පුරවලා ආපු ෆ්ලයිට් 10කට වඩා එක යොට් එකක් ආවම අනිවාර්යයෙන්ම ඇති ඒ සල්ලි ටික අපිට ගන්න පුළුවන්. ඉතින් නිකම්ම නිතන්න යොට් 20ක් 30ක් එකපාරට ගැවුවොත් එක කොහොමද? ලංකාවට කොච්චර තත්ත්වයක් තියෙනවද? ඊට අමතර ඉන්වෙස්ටර්ස්ලා ඒගොල්ලෝ ලංකාවට කැමතුනොත් ඒ ඉන්වෙස්ට් එක අපිට ගන්න පුළුවන් නේ. ඒගොල්ලෝ අපිට ඉන්වෙස්ට් ඒගොල්ලන්ට කැමැත්තක් තියෙන්න පුළුවන් ලංකාව ඉන්වෙස්ට් කරන්න. ඉතින් මේ වගේ ලෝන් ටර්ම් ප්ලෑන් එකක් අපිට ගන්නවා නම් අනිවාර්යයෙන් යොට් ක්ලබ් එකක් කියන දේ ලංකාව වගේ රටකට අනිවාර්යෙන්ම ඕන දෙයක්. ඉතින් මගේ එක්ස්පීරියන්ස් ලෙවල් එක තමයි මම මේ ඔයගලන්ට පෙන්නන්නේ. ඉතින් මේක දැකලා කාට හිතනවා නම් මේ වගේ දෙයක් කරන්න මේ වගේ දෙයක් වෙන්න. ඉතින් මට පෞද්ගලික ඒගොල්ලන්ට අනිවාර්යෙන් උදව් කරන්න පුළුවන්. ඉතින් එතකන් මට කරන්න පුළුවන් මේ දේ තමයි ඕක විතරමයි. ඉතින් මම ඔයගොල්ලන්ව ගෙන්න එන්නේ පුළුවන් තරම් මේ වගේ ට්‍රැවල් එක්ස්පීරියන්ස් බෝඩ් ස්පෝර්ට්ස් ඒ වගේ දේවල් දාලා channel එකේ දාන්න. එහෙම නැත්නම් Facebook fan page එකේ මම දාන්නේ. එහෙ ඉතින් ඉඳලා ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ MPC දැනුවක් වීමක් වුණා කියලා. මම හොඳ ප්‍රසන්ට කෙනෙක් නෙමෙයි ඔයගොල්ලන්ට පේන තුව දන්නවනේ. ඔයගොල්ලෝ ඉතින් මම මේ රස්සාව කරන ගමන් තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් MPC අතපසු වුණා නම් මට සමා වෙන්න. මේ තමයි මගේ එක්ස්පීරියන්ස් ලෙවල් එක ආපු ග්‍රෑන්ඩ් මැරීනා පොකෙට් වල තියෙන ආපු ග්‍රෑන්ඩ් මැරීනා එකේ. ඉතින් යම් කිසි දෙයක් ඔයගොල්ලෝ ලබා ගන්න ඒක තමයි මගේ ටාගට් එක. ඉතින් එහෙම ලැබුණා කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.